නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. හින්දි චිත්‍රපටයක් තියෙනවා, මම චිත්‍රපටි කාරයෙක් ඉඳලා කතා කරන්නම් මේ ගැන. ඉතාලම සංවේදී ප්‍රශ්නයක්, අක්ෂේ කුමාර් කියන නළුවෙක් පැඩ්මෑන් කියලා මම දාත්තේ ෆිල්ම් එකක් කළා. ඒකේ පැඩ්මෑන් කියන චරිතය ලෝකේ සෞඛ්‍ය සංවිධානයේ හොඳම සම්මානෙත් ලැබුණා. ඒ පැඩ්මෑන් එකේ ඒ ඉන්න මහත්තයා. ඒ මහත්තයා කතා කරන්න බැරි සංවේදී ප්‍රශ්නයක් අපේ රටේ 152 කාන්තාවන්ගේ කතා කරන්න බැරි සංවේදී ප්‍රශ්නයක් කතා කළා අම්මිතා. ඒක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. අපේ අම්මා කාන්තාව, මගේ සොහොයුරිය කාන්තාව, කවදාවත් කාන්තාවන්ට ඒ දේට අපි කවුරු දිනා වෙන්නේ නැහැ අම්මිතා. නමුත් මේ රදර හැටි කරේ, මේ මැදමුල්ලේ රදර හැටි කරේ අම්මිතා ඇත්තේ ශනීප ආරක්ෂක දුවා දෙන එකට දිනා වෙනවා අම්මිතා. අපේ හාමුදුරනේ අම්මා කෙනෙක්ගේ අබඩෙන් බිහි වුණ කිසිම බිරිඳෙක් මේ දේට හිනා වෙන්නේ නැහැ අම්මිතා. මේක සමහරකට පිළිකා හැදලා තියෙනවා. මේකේ සමහරකට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අද සජිත් මහත්තයාට හිනා වෙනවා මෙන්න ශනීප ආරක්ෂක දුවා වෙනවා කියලා මෙතන. කවුද හිනා වෙන්නේ? අර ප්‍රෝ කොහොද කවුද? රෝහිත අමරේගුණවර්ධන මහත්තයා. එයා ගැහැණු ළමයිට මේක දෙනකොට හිනා වෙනවා. නමුත් එයා කලුතර පාලමුණේ ඉඳන් ගැහැණු ළමයාගේ චේන් එක කඩා ගන්නවා. දෙනේ කියලා හිනා වෙනවා. අම්මේ තාත්තේ අද ස්කොට්ලන්තේ ඉස්කෝලවල මේක දෙන්නේ නොමිලේ. ඉස්කෝලවල තියෙනවා මේක. ඒක රහසෙන් කාන්තාවන්ට සංවේදී ප්‍රශ්නයක් ඉඳන්. ඒකට තමයි සජිත් ප්‍රේමදාස කියන කාන්තාවන්ට ගරු කරන ජනාධිපතිතුමා ඒ යෝජනාව කළේ. මුන් දෙන්නේත් නැහැ, දෙනේ කිට්ට එක කරන්න දෙන්නේ නැහැ. ඒකට හිනා වෙනවා. එහිඳ කාන්තාවගේ මල්ලැස් ඉන්නවා මේ රටේ 150% වෙන කාන්තාවගේ මං ඉල්ලා ඉන්නවා. මෙබැවින් කාන්තාවන්ට ගරු කරන්නේ නැති හිනා වෙනුන්ට ජීවිතේට බලය දෙන්න දෙන්න බාමිතා. Breaking.lk